මලල ක්‍රීඩාපිටියේ පුහුණුකරුවෙකු සහ ක්‍රීඩා පරිපාලකවරයෙකු ලෙස අති විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ යෝගානන්ද විජේසුන්දර මහතා ක්‍රීඩාවට පිවිසෙන්නේ ඇහැලියකුට මධ්‍ය මහා විද්‍යාලයේදී වොලිබෝල් ක්‍රීඩකයෙකු ලෙසයි. ඉන් අනතුරුව සිය සැබෑ හැකියාව එළියටගත් යෝගානන්ද විජේසුන්දර සිසුවා මල්ල ක්‍රීඩාවෙන් සමස්ත ලංකා ජයග්‍රහණයක් ලබා ගන්නට සමත් වුණේ අපේ රටේ ක්‍රීඩාවට දීප්තිමත් තරුවක් පායන බවට ඉඟි කරමින්. මමගේ අයියලා දෙන්නෙක් හිටියා, ඒ දෙන්නා වොලිබෝල් ක්‍රීඩකයෝ. ඉන්දා ඒ දෙන්නා තමයි ගුරුහරුකම් දුන්නේ. ක්‍රමානුකූලව මට පුළුවන් වුණා හැරියකුඩ මධ්‍ය මහාවිද්‍යාලයේ වොලිබෝල් කණ්ඩායමට ඇතුල් වෙන්න. 64 විතර වෙනකොට මම වොලිබෝල් එක ගැලවිලා මම ගියා මල්ල ක්‍රීඩාවට. මම මල්ල ක්‍රීඩාවේ අවුරුද්දක් ගත වුණේ නැහැ. මම ජාතික සුහෘතාවේ ලංකාවේම දෙවෙනියව. 1965 මම ජාතික සංචිතයට තේරුණා ආසියානු මල්ල ක්‍රීඩා සංචිතයට. 1970 මට පුළුවන් වුණා ජාතික සූර්යයා හැටියට මීටර 110ක් කඩලු පැනීම ඉසව්ව දිනන්න. ඉතින් මේකේ හොඳම දේ මගේ ඉසව්ව මීටර 110ක් කඩලු පැනීම වුණාට මහ ජනප්‍රිය වුණේ ඉසව්වකින් මීටර 400 කඩලු පැනීම. අයිය මට උදව් කරා හරියට. මගේ වැඩිමහල් සහෝදරය හිට ඇංගලන්තේ හුලව පොත්පත් ගෙන්නේවා. ඒ ගෙන්ව පොත්පත් ඔක්කොම 400 කඩලු පැනීම පිළිබඳ නෙමෙයි, මීටර 110 කඩලු පැනීම තමයි. මේ ලංකාවේ දීවෙච්චි 2072 ෆොටෝස් ගොඩාරියක් මත ඒවලා තිබුණා. මේ ඩන්කන්වයි. ඇත්තට මට හිත වැඩ කරා ඩන්කන්වයිගේ හැඩරුව තියෙන විදිහට දුවන්න පන්. ඒ ජාතක සූත්‍රය දිනාගත්තේ 1970. ඒ දිනාගෙන සුමානයක්වත් ගියේ නම් මල්ල ක්‍රීඩාවෙන් අයින් වුණා. රටට විශිෂ්ට ගණයේ මලල ක්‍රීඩකෙක් අහිමි කරමින් යෝගානන්ද විජේසුන්දර තරුණයා අපේ රටේ ක්‍රීඩාවේ අනාගතයේ සැකසීමේ වගකීම කරට ගත්තේ මලල ක්‍රීඩාවේ වසන්තයක පෙරනිමිති පහළ කරමින්. 72 ජර්මනියට ගියේ ජාත්‍යන්තර පුහුණුකරුවන්ගේ පාඨමාලාවක් හදාලා අවුරුද්දක් තිබුණා. මං ඒකට ගියා නැගෙනහිර ජර්මනියට. එතකොට නැගෙනහිර ජර්මනියට යනවා කියන එක අද ඉතාම දුර්ලභ වැඩක්. බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඉස්සෙල්ලා 1972 බොහෝ දේවල් ශ්‍රී ලංකාවට ගැලපෙන පුහුණු කිරීමට මගේ හිතේ තදින්ම බලපෑවා. ඇයි මේක අපි කරන්නේ නැත්තේ දිගටම කියලා. ලංකාවේ හොඳම ක්‍රීඩකයෝ 10 තෝරනකොට මැරතන් වල ඒකෙන් 6ක් මගේ. දැන් හොඳ උදාහරණයක් බලන්න, ඔලිම්පික් තරගාවලි 8කට මගේ ක්‍රීඩිකාව තරඟ කරලා තියෙනවා. ජාතික වාර්තා සහ ජාත්‍යන්තර මට්ටමේ වාර්තා රසක් බිහි කළ අපේ රටේ නාමය වර්ණවත් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ දක්ෂතා උපමට්ටම් කරන්නට පුහුණුකරුවෙකු ලෙස ඔහුට හැකිවුණේ ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ශ්‍රී ලාංකීය නාමය ඉදිරියේ සටහන් කරමින්. ඒ මතකයන් ඔහු මෙලෙස සිහිපත් කළේ වර්තමාන පරපුරට උවදනක් ලබා දෙමින්. අපිට දෙන ගුරුවරුකම් වල තියෙන වරද තමයි ඕක කරලා හරියන්නේ නැහැ, ඕම කරන්න එපා, ඕක මෙහෙම ගෙනියන්න. මේ කියනවා මිසක් මේ ගෙනියන්නේ කොහොමද කියලා කවුරුත් කතා කරන්නේ නැහැ. අන්නක තමයි අපේ රටේ තියෙන දුර්වලකම. ලංකාවේ හිටිය හොඳම ක්‍රීඩිකාව කීප දෙනෙක්ගේ, ධම්මිකා මැණිකගේ, ජයවිනීලේ පිරිමගේ, තිලකා ජෙනරාල්ගේ, මේ අය මේ ඔය කිව්ව මහා ලොකු දේවල් අරගෙන නෙවෙයි, අදට අවුරුදු 20-30කට කලින් ඔය ජාත්‍යන්තරයේ ඔය දක්ෂතාවය පෙන්නේ. අද ක්‍රීඩකේ ජයග්‍රහණයක් ගත්තාම ඔවුන් බලන්නේ ඊළඟට මොනවද ටැග්ගට හම්බෙන්නේ, මොනවද හම්බෙන්නේ රස්සාවල්. මෙන්න මෙහෙම හිතන්න බැරි තැන්වල ඉඳ හදන්න. හිතන්න බැරි තැන්වල නෙවෙයි ඉන්ඩෝන, හිතන්න පුළුවන් සහ ගැවසෙන්නට පුළුවන් තැන්වල අපි ජීවත් වෙන්න බලන්න. ක්‍රීඩිකාවන් පුදුමාකාරත්වයක්. දැන් ඇවුත්තම කෝ ඉසව සංකයි මන් දුවන්නේ නැහැ දැන් දුවන්නේ වෙන ඉසව්. ඒ වගේ දේවල් වැටබඳින්න නම් ක්‍රමයක් තියෙන්න ඕන. ඉව නොදන්නා මට්ටමේ ඉසව් පිළිබඳව අපි අවධානය යොමු කරලා කොහොමද විදේශී රටවල තරඟ සඳහා යන්න හදන්නේ. එතකොට ලංකාවෙන් අතහැරලා දාලා යනවා මේ දක්ෂතාවය තියෙන ක්‍රීඩාවන් 30. ඒගොල්ලෝ බලාගන්න කවුද? මොකද්ද ඒගොල්ලන්ට තියෙන විකල්පය ඊළඟට? අපේ පුරණ කටයුතු තුළ
වෙදී සිටින අයට මං ඉල්ලා සිටින්න මේ අර කොත්ත රොටි සම්ප්‍රදායෙන් ඉවත් ඒක හොත් දෙයක් නෑ. අපේ රටේ ක්‍රීඩාව ජාත්‍යන්තරයේ ඉහලින් ඔසවා තබන්නට තම දහතිය මහන්සිය සහ ජීවිතය කැප කළ යෝගානන්ද විජේසුන්දර මහතාට පපරේ කණ්ඩායම දීර්ඝායුෂය ප්‍රාර්ථනා කරන්නෙමු.